ලොකුසලන් තරගාවලි අපේ කණ්ඩායම් පෙන්වන දක්ෂතා දුර්වලතා ගැන අපිට ඒ තරම් පුදුම හිතෙන්නේ නැත්තේ තරගාවලියට ගිය අපේ කණ්ඩායම් ගැන ප්‍රේක්ෂකයන්ට තියෙන තක්සේරුව මහා ලොකු එකක් නොවන නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එංගලන්තයට යද්දි ලොකුසලන් නියෝජනය කරන්න වාසනාව උදා නොවුණු ක්‍රීඩකයෝ පිරිසකට ඉන්දියාවේ තරඟ සංචාරයක් ලැබුණා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරලා මේ විදිහට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේදී සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. ඉන්දියා ඒ කණ්ඩායම තෙරිවතුමුණු එක් දින තරඟ පහකින් සමන්විත තරගාවලිය දෙකට දෙකක් විදිහට ජයපරාජයෙන් තොරව අවසන් කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා. තරගාවලියේ පළවෙනි තරඟ දෙකම පරාද වුණු තැනක ඉඳලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට තරගාවලිය පටන් ගන්නේ. ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව තිබුණු මේ තරගාවලියේ ඉහළම ලකුණු ගත්ත ප්‍රතිකරු පස් දෙනා ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. තරගාවලියේ වැඩිම ලකුණු ගන්න සමත් වෙන්නේ ඉන්දියා ඒ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ඍතුරාජ් ගයික්වාඩ්. තරඟ හතරකට සෙල්ලම් කරන ගයික්වාඩ් ලකුණු 470ක් ගන්නේ ශතක දෙකක් අර්ධ ශතක දෙකක් එක්ක. ගයික්වාඩ්ගේ ඉනිමිත සාමාන්‍ය කියවෙන්නේ 235ක් විදිහට. තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සාර්ථක දක්ෂතා පෙන්වන ක්‍රීඩකයා තමයි ශහන් ජයසූරිය. ඉනිම හතරකදී නොදෙවීම් තුනක් එක්ක ලකුණු 320ක් ගන්න ශහන්ගේ ඉනිමක ලකුණු සාමාන්‍ය ලකුණු 320ක් විදිහට සටහන් වෙන්නේ. ශතක දෙකකුත් අර්ධ ශතක දෙකකුත් ශහන්ගේ ලකුණු 320ට අන්තර්ගතයි. ලොකුසලන් සංචිතයේ අවස්ථාව අහිමි වුණු නිරෝෂන් දික්කල්ල මේ තරගාවලියේ ඉනිම පහකදී ලකුණු 205ක් ගන්න ඉනිමක සාමාන්‍ය 41ක් රඳවාගෙන 107ක ඉහළ ප්‍රහාරක වේගිකුත් එක්ක ඉන්දියා ඒ කණ්ඩායමේ අනමෝල් ප්‍රීත් සින් තරගාවලියේ ඉනිම හතරකදී ලකුණු 183ක් රැස් කරගන්නේ ඉනිමක සාමාන්‍ය 61ක් එක්ක අර්ධ ශතක දෙකක් ලබා ගන්නත් මේ තරුණ ක්‍රීඩකයා සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා දේශීය පිටියේ නැගීන ක්‍රීඩකයෙක් විදිහට වැඩ පෙන්වන සංගීත් කුරේ තරගාවලියේ තරඟ දෙකක් විතර ක්‍රීඩා කරලා ලකුණු 149ක් ගන්නේ ඉනිමක සාමාන්‍ය 75ක් එක්ක සංගීත සෙල්ලම් කරපු තරඟ දෙකේම අර්ධ ශතක ගන්නත් ඔහු සමත් වෙනවා. මේ තමයි වැඩිම ලකුණු ගත් පස් දෙනා. එතනින් තුනක් අපි පිටිපස්සේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් ඉන්නේ දසුන් ශානක. දසුන් ඉනිම තුනකදී ලකුණු 100ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 50ක් වගේම 139ක ඉහළ ප්‍රහාරක වේගයකුත් එක්ක. මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා දකිද්දී ඔයාලට මෙයාල අතරින් කවුරු හරි ලෝකස්නාන තරගාවලියට සෙල්ලම් කළා නම් හොඳයි කියලා හිතෙනවා නම් ඒ කවුරුන්ද කියලා අපිට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස්සපරි තමත් අලුත් වීඩියෝකින් සමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔයාලට සුබ දවසක්.